ඒකයි බය නැතුව මං කාටුණත් Nokia Android smartphone එකක්ම recommend කරන්නේ. සමගා අලුත්තල Nokia. අද වෙනකොට නැවත සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ප්‍රකාශ කරනවා මේ මුල්ලේරියාව රසායනාගාරයේ තියෙන යන්ත්‍රය නැවත කැඩිලා. අපි දිගින් දිගටම දරපු ස්ථාවරයේ තමයි මේ ස්ථාපිත කරපු යන්ත්‍රයේ කිසියම් දීර්ඝකාලීන දෝෂයක් තියෙනවා. මේ යන්ත්‍රයත් එක්ක අපිට වැඩ කිරීමේ හැකියාවක් නැහැ. මේ යන්ත්‍රය තබා ගැනීම රසායනාගාර ශේෂ්‍යය තුල තියෙන ධාරිතාව කළමනාකරණය කරන්න ගැටලුවක් වෙනවා. මොකද ලංකාවේ කිසිම තැනකින් මේ විදිහට PCR යන්ත්‍ර විශ්ලේෂක යන්ත්‍ර කැඩීමක් පිළිබඳ වාර්තා වෙන්නේ නැහැ. ඒ යන්ත්‍රය වෙනුවට දැන් උත්සාහයක් ගනිමින් ඉන්නවා තවත් ඒ ජාතියේ මේ යන්ත්‍රයක් ගේන්න. චර ප්‍රමාද දෝෂ තියෙන යන්ත්‍රය වෙනුවට තවත් ඒ ජාතියේ මේ යන්ත්‍රයක් ගේනේම පරිත්‍යාගයක් විදිහට නැවත මේ මුල්ලේරියාව රසායනාගාරයේ අර්බුදයට ලක් කරනවා. ඒ නිසා මේ අර්බුදය විසඳන්න වැඩ කරන්න පුළුවන් යන්ත්‍රයක් ගෙනල්ලා දෙන්න. මේ තත්ත්වයන් පිළිබඳව සෞඛ්‍ය ලේකම්වරයා වහාම විමර්ශනයක් කළ යුතුයි. මුල්ලේරියාවේ ස්ථාපිත කරන ලද PCR පරීක්ෂණාගාරයේ නවීන උපකරණ සහිතව තමා ස්ථාපනය කළේ. ඒ තුළ පරීක්ෂණ ඉතාමත් විශාල ප්‍රමාණයක් දිනපතා කිරීමේ හැකියාව කෙටි කාලය තුළදී කිරීමේ හැකියාව තියෙනවා. ඉතිබිච්ච යන්ත්‍රයක තිබිච්ච අඩපණවීමක් යථාවත් කර දැන් තියෙනවා. ඒ වගේම නව යන්ත්‍ර සවි කරමින් එහි ධාරිතාවයේ තවදුරටත් වැඩි කිරීම සඳහා මේ අවස්ථාවේදී කටයුතු කරමින් තිබෙනවා. ඒ අතර පරීක්ෂණමය උපකරණ වලට අවශ්‍ය වන ප්‍රතික්‍රියාකාරක එසේ නැත්නම් රියජන්ස් වල යම්කිසි විදියක අඩුවක් ගෝලීය සැපීමේ තියෙන බලපෑම නිසා සිදුවෙච්ච අඩුවක් අපිට අත්දකින්න මේ අවස්ථාවේදී එය මේ සතිය මුලදීම අද හෝ හෙට වෙනකොට එය සම්පූර්ණයෙන්ම යථාර්ථයට පත් වේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ තුලින් මුල්ලේරියා රෝහලේ පරීක්ෂණාගාරයේ කටයුතු නැවත වතාවක් සුපුරුදු පරිදි එය සූදානම් වේ කියලා අපි බලාපොරොත්තු වෙනවා.